අපි අදත් ගන්නවා එක අරමුණක්. ඒ තමයි රස ආරම්මණය. රසය ආරම්මණයක්. මොකටද? සිතක් හදන්න. ඒ රසය නැමැති ආරම්මණය කොහොමද පටන් ගන්න? ඒ දිව. දිවට විතරක් රසය නැමැති ආරම්මණයක් ඉදිරිපත් කරන්න බෑ. බාහිර ආහාරයක් ඕනේ. ඊට බාහිර රසයක් ඕනේ. ඊට බාහිර ආහාරයක් දිවට තිබ්බහම එනවා ආරම්මණයක්, රස ආරම්මණය. රසය පිළිබඳව අරමුණ දැනගැනීමේ සිත. ඒ රසය පිළිබඳව දැනගැනීමේ සිත චිව්වා විඥානය. ඒ අරමුණේ එල්ලෙලා හැදෙන සිත තමයි චිව්වා විඥානය. රස දැනගැනීමේ සිත. දැන් අපි දන්නවා දිව කියන ධර්මතාවය මොකක්ද කියන කාරණය. දැන් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරපු සියලු දෙනා දන්නවා මේ දිව කියලා කතා කරන්නේ මහා භූත හතරයි කියන එක. රසය කියලා කතා කරන්නේත් එම ධර්මතාවයන් හතරමයි කියලා දන්නවා. ශක්තියින් හතරක ක්‍රියාකාරීත්වයක් කියන එක දන්නවා. අභ්‍යන්තර දිවෙත් බාහිර රසෙත් ක්‍රියාත්මක වෙන්නේ මේ ශක්තියින් හතරේ ක්‍රියාවක් කියන එක දැන් දන්නවා. දේන් නිසාමයි සිතක් හැදෙන බවත් දන්නවා. ඒ කියන්නේ රස දැනගැනීමේ සිත හැදෙන්නේ ඒ අධ්‍යාත්මික ජීවායතනය හා බාහිර රසායතන එකතු වීමෙන් කියන එකක් දන්නවා. ඒතර පුච්චල සංඥාව, සත්ව සංඥාව කියන එකත් දැන් සමහර අයගේ බැහැර වෙලත් ඇති. සමහර අයගේ බැහැර වෙමින් පවතිනවා. සමහර අය යම් අවස්ථාවල නැවත නැවත ඒ ස්වභාවයට වැටෙනවා. එහෙනම් ඒ ජීව විඥානය හා දිව බාහිර රසය කියන එකේ ආයෂත් දැන් ඔයත් දන්නවා. ඒ ශක්තියින් හතරේ ආයෂ චිතක්ෂණ 17යි අධ්‍යාත්මික දිව. බාහිර රසයේ තායිස චිතක්ෂණ 17යි ඒකක් දන්නවා. ඒ කියන්නේ ශණයක් තුළ ඇතිව නැති වෙන බව දන්නවා. මොකද ඒ දෙකයි ති රූපයට රූපේ කායස චිතක්ෂණ 17යි. එතකොට ඒ දෙක නිසා උපදින සිතේ ආයෂයක චිතක්ෂණයයි කියලා දැන් දන්නවා. ඒ 17 නුත් එකයි. ඊට වැඩි කාලයක් පවතින මේ ලෝකේ කිසිම ධර්මතාවයක් නැහැ. සිත හා සිතුවිලි වලට එක චිතක්ෂණයක් හා ඒ සඳහා උපකාර කරපු අර රූප ධර්ම දෙකට ආයෂ චිතක්ෂණ 17ක් කියන එක. ඒක දැන් අපි මෙතන දැන් පුච්චල සංඥාවෙන් තොරව තමයි මෙතන ඉඳලා ධර්මය අපි පැහැදිලි කරන්නේ. සසරෙන් නිවනට කියන නිවන් මඟ විවෘත කරගන්න නම් සත්ත පුච්චල සංඥාව අපි මනසෙන් බැහැර වෙන්නම ඕනේ. නැවත නැවත ඒ ස්වභාවයට වැටෙනවා නම් සත්පුජල සංඥාවට ඒක අවිද්‍යාවෙම ගතියයි. මෝහේම ස්වභාවයයි. අනවබෝධේම ස්වභාවයයි. එනිසා අපිට අවශ්‍ය කරන්නේ තවදුරටත් අනවබෝධය නෙමෙයි අවබෝධයයි. එහෙනම් නිවැරදි අවබෝධය නම් අර රූප ධර්ම දෙක කායශ චිතක්ෂණ 17ක් ඒ දෙක සම්බන්ධ වීම නිසා හටගන්න සිතේ ආශයක චිතක්ෂණ. දැන් මේ සිත හටගත්තාම ඒ රස දැනගැනීමේ සිත හටගත්ත ගමන් සිත එතන అలවනවා. සිත එතන ඇලෙනවා. ඒ තමයි ස්වභාවය, සිතේ ස්වභාවය, මනසේ ස්වභාවය. එතන සිත ඇලෙනවා. ତර සිත ඇලුනහම අපි ආරමුණ නැවත හොයනවා. ඒ අරමුණ නැවත හොයනවට කියන අපි නැවත නැවත රසය හොයනවා කියලා. නෑ රසය නෙමෙයි හොයන්නේ. ඒ අරමුණයි හොයන්නේ. මොකද මේ රසය පිළිබඳව දැනගත්ත සිත හැදුව හැදුණු ස්වභාවයෙන් ඒ සිත නැති වුණා. මොකද එක චිතස්සනයක් ආයස නිසා. හැබැයි එක චිතස්සනේ කායශය ඇතිව නැති වෙච්ච ඒ සිත වෙනුවට ඒ සිත උපකාර කරගෙන හටගත්ත තව සිතක් ඒ ඇලුන සිත. ඇලුණු සිතට බුදුරජාණන් වහන්සේ දීපු වචනය තමයි තණ්හාව කියන එක. රස තණ්හා. දැන් රස තණ්හාව තියනවද? තියෙනවා. ඔව්.
එතකොට තණ්හාව නැමැති සිතුවිල්ලක් හැදුවේ. දැන් පුච්චලයකට නෙමෙයි තණ්හාව. මොකද පුච්චලයක් නැහැ. ඒ නිසා පුච්චලයෙන් සත්පුජ්ජල සංඥාවෙන් තොරව මානසිකාරය පවත්වන්න, සිත පවත්වන්න. එතකොට ඇලුණු සිතට ආයසත් එක චිතක්ෂණයයි. ඒ ඇලුණු සිතට ආයස එක චිතක්ෂණය තුළ ඇතිව නැති වෙනවා. නැවතත් ඒ අරමුණ සෙවීමේ සිතකට උපකාර කරලා. නැවතත් එම එවැනි අරමුණක් සෙවීමේ සිතකට උපකාර කරලා තමයි ඒ සිත නිරුද්ධ වෙන්නේ. එක චිතක්ෂණයක් තුර නිරුද්ධ වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වචනයක් දුන්නා පර්යේෂණය. පර්යේෂණය කියන්නේ හොයනවා. දැන් බලන්න එහෙම වෙනවද කියලා හොඳට බලන්න. වෙනවා එහෙම සත්‍ය වශයෙන්. නැවත නැවත අරමුණ හොයනවා. ඒතර අරමුණ හොයන්න සිත දීර්ඝ වේලාවක් පවතින්නේ නැහැ. ඒ අරමුණ සෙවීමේ සිතට ආයසත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණය තුළ ඒ අරමුණ සෙවීමේ සිතත් ඇති වෙලා නැති වෙනවා. ඒ අරමුණු ලැබීම කියන සිතුවිල්ලට උපකාර කරලා. ඒ නිසානේ ආයි රසය හොයනවා, රසය ලබනවා ඊට පස්සේ. දැන් අර රසය සෙවීමේ සිත පරිශ්‍රණය ඒ සිත චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. නැති වෙන්නේ අරමුණු ලැබීමේ සිතට උපකාර කරලා. මේ සිතක් ඊගාව සිතකට ප්‍රත්‍ය වීමෙන් මේ සිදුවෙන ක්‍රියාවයි මේ පෙන්වන්නේ. අපේ අවිද්‍යාව නිසා, මෝහයන් නිසා අපි මේක නිවැරදිව දකින්නේ නැති නිසා මේ සත්‍ය දුකටපත් වෙන ආකාරය. මේ සිතුවිලි විසින් දුකක දමන ආකාරය, දුකටපත් කරන ආකාරය. එතකොට අරමුණු ලැබීමේ සිතක්. ඒකට ප්‍රත්‍ය වුනේ අරමුණු සෙවීමේ සිතයි. අරමුණු සෙවීමේ සිතට ප්‍රත්‍ය වුනේ ඇලීමේ සිතයි. ඇලීමේ සිතට ප්‍රත්‍ය වුනේ චිව විඥානයයි. රස දැනගැනීමේ සිතයි. රස දැනගැනීමේ සිතට ප්‍රත්‍ය වුනේ දිවයි රසයයි. හැබැයි දිවයි රසයයි නෙමෙයි සතර මහා ධාතුන්ගේ කොටස් දෙකයි. දැන් එක පැත්තකින් අපට පැහැදිලි වෙනවා නාම රූප දෙකක් තියෙනවා. එතකොට නාම රූප පිළිබඳව ඥානයක් එතන එනවා. දැන් අපි මේක පරීක්ෂණයක් කරන්නේ, සම්මර්ෂණය, විභාග කරනවා. ඒ විභාග කිරීම, පරීක්ෂා කිරීම තුළ එන්නේ සම්මර්ෂණ ඥානය. ඒ හැකියාව. ඒකට කියන සම්මර්ෂණ ඥානය. ඒතර නාම රූප පිරිසිදව දැනගන්න නුවණක් එනවා. ඊකාවට එනවා කාංකා විතරණ විසුද්ධි. එහෙම නැත්නම් යථා භූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දැකීම. ක්‍රමේස් සත්‍ය සිදුවීමේ සිදුවෙන ආකාරය දකිනවා නම් ඒක ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. යථා භූත ඥාන දර්ශනය. ඒකම එනවා උද්‍යව්‍යා ඥානය කියන එකත් එනවා දැන් මෙතන. ඇයි කොහමද එන්නේ? අර දිවට ආයස චිතක්ෂණ 17යි. ඒ කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උද්‍යව්‍යා, නැති වෙනවට කිව්වා වැය. ඒක දකින නුවණ, ඥානයෙන් දකින්නේ නුවණ, දර්ශනය දකිනවා. නුවණින් දකිනවා. උද්‍යව්‍යා නු දර්ශන ඥානයක් එනවා. ඒතර හේතුඵල පිළිබඳව ඥානයක් එනවා. නාම රූප පිළිබඳව ඥානයක් එනවා. සම්මර්ෂණ ඥානයක් තාව මුලින්ම. දැනටත් තියෙන සම්මර්ෂණ ඥානය. මේ විභාග කිරීම, පරීක්ෂා කිරීම සම්මර්ෂණ ඥානයයි. මේ ඥාන උපදින්නේ අනුපිළිවෙලින්. දැන් අරමුණු ලැබුණා. අරමුණු ලැබුණාම ඒ අරමුණු ලැබීම ඒතර සිතක්. අරමුණු ලැබුණ බව දැන් දැනගත්තා. ආහාරය දැන් ප්‍රණීත ආහාරය. ඒතකොට අරමුණක් ලැබිලා තියෙනවා. අරමුණ ලැබුණාම ඒක හොඳ නරක විනිශ්චය කරනවා. විනිශ්චය කිරීමේ සිතක් හැදෙනවා. පුජ්‍යලෙක් විනිශ්චය කරන්නේ. නමුත් අපි මේ ප්‍රායෝගික ජීවිතයේදී බලන්න හොඳට මේ පුජ්‍යලෙක් විනිශ්චය කරන දෙයක් හැටියටයි ගන්නෙ. පුජ්‍යලෙක් විනිශ්චය කරන්නේ මේ ආහාරය හොඳද, මේ ආහාරය නරකද? සිත විසින් විනිශ්චය කරන්නේ.
සිතුනි විනිශ්චය කරන්නේ හොඳ නරක. එතකොට හොඳ නරක කියන ඒ විනිශ්චයව දෙකට බෙදීමට ප්‍රත්‍ය වුණේ අර අරමුණු ලැබීම කියන සිතයි. ඒ සිත විනිශ්චය කිරීමේ සිතට ප්‍රත්‍යයි, උපකාරයි. ඒතර අරමුණු ලැබීම කියන සිතත් උදේවේ හටගත්ත ස්වභාවයෙන් නැති වුණා. ඇයි? ඒ සිතේ ස්වභාවයයි. ඒතර හැබැයි ඒ ස්වභාවයෙන් ඇතිව නැති වුණාට අර වෙන් කිරීමට හොඳ නරක වශයෙන් වෙන් කිරීමේ සිතට ප්‍රත්‍ය වෙලා උපකාර වෙලා දැන් ඔන්න තවස් සිතක් හැදුවා. දැන් තවස් සිතක් හැදුවා. ඒ හොඳ නරක වෙන් කිරීමේ සිත. හැබැයි එයාට රැඳෙන්නත් පුළුවන් ඒ ප්‍රමාණයම තමයි. ඇයි? සිත කායශක චිතක්ෂණේ. ඒතර හොඳ නරක වශයෙන් වෙන් කිරීමේ සිත ඒකට කියන විනිශ්චය. ඒතර හොඳ නරක වශයෙන් වෙන් වුණාම චන්ද රාගය එනවා. ඒ සිතක් හැදෙන්නේ. ඒ සිතක් විතරයි හැදෙන්නේ. පුච්චලයේ කුඩ නෙමෙයි චන්ද රාගය නැමැති සිතක් ඇදෙනවා. චන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඒතර කැමැත්තෙන් ඇලීමේ සිතක් ඇදෙනවා. ඒතර ඒ සිතට ප්‍රත්‍ය වුනේ අර විනිශ්චයයි. හොඳ නරක වශයෙන් වෙන් කිරීමේ සිතයි ඒ චන්ද රාගය නැමැති සිතට ප්‍රත්‍ය වුනේ. එයාටත් රැඳෙන්න පුළුවන් ඒ ආයෂයම තමයි. මොකද ඒක සිතක් විතරයි. සිතුවිල්ලක් විතරයි. එයා එක චිතක්ෂණය තුළ ඇතිව නැති වෙනවා. ඇති වෙනවා දකිනවා නම් ඒ උදේ දැකීම. ඒ ශනේන් නැතිවීම දකිනවා නම් ඒ වැය දර්ශනය. උදේ වැය. ඥානය නුවණින් දර්ශනය දකිනවා. උදේ වැය anu දර්ශන ඥානයක් වෙනවා. එතකොට චන්ද්‍රාගය නැමැති සිත එක සිතක් එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි මම කියන දික්කියට දාලා කාටද චන්දරාගය? මම කියලා ගත්ත තැන චන්දරාගය. මගේ කියලා ගත්ත තැන චන්දරාගය. අන මගේ කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වෙනවා චන්දරාගය ආපු ගමන්. මගේ කියන සිතුවිල්ලට. ඒක සිතුවිල්ලක් විතරයි. අයිති කරගන්නේ මනසින්. මගේ කියන්නේ මනසින්. ඒක සිතුවිල්ලක් විතරයි. මගේ කියන සිතුවිල්ලටත් ආශයක චිතක්ෂණයයි ඒ ඇති වෙනවා දැකීම උදේයි ඉසනේ නැති වෙනවා දැක්කදී වැයයි උදේ වැය ඇති වෙන ඉසනේ නැති වුණා ඒක නුවණින් දැర్శණය දැක්කා උදේ අවිහාන ඥාන දර්ශනය ඇතිව නැතිවන බව අපි ඒකත් අරගෙන තමයි යන්නේ ඉදිරියට මේ ඥානේ අපි ඉදිරියට අරගෙන යනවා මොකද තව අපිට අටක් උපදවන්න තියෙනවා මේ පළවෙනි ඥානය හොඳටම නිවැරදිවම උපදවා ගත්තාම ඉදිරි ඥානවලට හරි පහසුයි. ඒකයි මේ අපි ගොඩාක් දුරට මේ ස්වභාවයන් එකින් එක අරගෙන දිගාරින්නේ දිගෑරලා පෙන්වන්නේ මේ පවතිනා වූ නිවැරදි ස්වභාවය. ඒකට මම මුලින්ම දේශනා කළා තියෙනවා. අපි දකින්නේ මේ වර්තමානයේ මේ මොහොතේ මේ විශ්වයේ ක්‍රියාත්මක වන ධර්මතාවයයි. ඒ අධ්‍යාත්මික වශයෙන් හා බාහිර වශයෙන් අධ්‍යාත්මික ගත්තත් මේ ස්වභාවයම තමයි. බාහිරින් ගත්තත් ඒ ස්වභාවයම තමයි. එහෙනම් මගේ කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වුණේ මම මගේ කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වුණේ උපකාර වුණේ අර චන්දරාගය නැමැති සිතුවිල්ලයි. දැන් මගේ කියන සිතුවිල්ලටත් රැඳෙන්න බෑ. ඇයි? එක සිතුවිල්ලක් විතරයි. ඒක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි ඒ චිතක්ෂණය තුළ තමන් අයිති කරගැනීමේ සිතුවිල්ලක් හදලා. හැබැයි හැදුවේ නැහැ ප්‍රත්‍ය වීම. හැදෙනවා. මම මගේ කියනකොටම ඒ සිතුවිල්ල එනකොටම තමන් අයිති කරගැනීමේ සිතුවිල්ලක් එනවා. ඒකට තමන් සන්තක කරගැනීමේ සිතුවිල්ල. දැන් තමන් සන්තක කරගැනීමේ සිතුවිල්ලක් එනවත් එකම තමන් අයිති කරගෙන තමන් සන්තක කරගෙන ඊට පස්සේ ඒක හංගනවා තමන් සතු කරගත්ත ගමන් හංගනවා දැන් හංගනවා කියන්නේ මච්චරිය ඒ සිතක් මසුරුකම ප්‍රණීත ආහාර හොඳ ආහාර වටිනා ආහාර පෝෂ්‍යදායී ආහාර හංගගෙනවල දැන්
හංගගෙන කනවා. දැන් හංගනවා. මච්චරි මසුරුකම්. දැන් හංගපුවාම ආරක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ එන සිතුවිල්ලක් රකින්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. දැන් ඒත් සිතුවිල්ලක් විතරයි. ආරක්ෂා කිරීමේ රැකීමේ වමනාව එක් සිතුවිල්ලක් විතරයි. ඒතර ආරක්ෂා කරන්න රකින්න නිකම් බෑ. ඊට පස්සේ ඒකට රැකවල් යොදන්න ඕනේ. ඒතර රැකවල් යොදන්න නම් අවියෝජ ගන්න වෙනවා. පොළුමුගුරු ගන්න වෙනවා. කලහ වාද විවාද රණ්ඩු සරුවල් ගහ බැන ගැනීම බොරු කේලාම් කීම් බොරු කීම් කේලාම් කීම් පරුස වචන කතා කිරි දැන් බලන්න ඒවා හොඳට බලාගත්ත හැකි කුඹුරු වලටත් රණ්ඩු වෙනවා ඒකේ පොර ටික දාන්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා ඇලවේලි බඳින්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා නියරවල් හදන්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා ඊට පස්සේ ඒවා කපන්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා කපලා ගෙට ගන්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා. ඊට පස්සේ එතන ගේ ඇතුලේ තියලා රකින්න ගිහිල්ලත් මා දැන් අර හංග ගත්ත හින්දානේ. දැන් හංගනවා ගෙනෙල්ල. ඒ මච්චරිය මසුරුකම. දැන් ඔයත් දන්නවනේ බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් හංග ගත්තේ නෑ. රහතන් වහන්සේලාත් කිසිම දෙයක් හංග ගන්නේ නෑ. හංග ගත්තෙත් නෑ. හංග ගන්නෙත් නෑ. ඇයි? රකින්න දෙයක් නැහැ. රකින්න දෙයක් තිබ්බොත් නිහංගන්නේ. හැංගුවොත් රකින්න ඕනේ. එතකොට රහතන් වහන්සේට නැහැ කිසිම දෙයක් වෙනමද රකින්න. ඇයි හංගලා නැන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ එතකොට දැන් රකින්න නම් අවියෝද ගන්න ඕනේ. එතකොට බොරු කේලම්, බොරු කීම් කේලම් කීම්, පරුෂ වචන කීම්, ගහ බැන ගැනීම, උසාවි, නඩු හබ මේ ඔක්කොම යනවා. දැන් බලන්න හරි අපි අර සිතුවිල්ල අයින් කරනවා මොන සිතුවිල්ලද ආරක්ෂා කිරීමේ සිතුවිල්ල රැකීමේ සිතුවිල්ල නෑ මට කිසි දෙයක් රකින්න ඕනේ හැබැයි රකින්න ඕනේ නැත්තම් රකින්න දෙයක්වත් නැති වෙන්න ඕනේ රකින්න දෙයක් තිබ්බොත් නේ රැකීමේ සිතක් එන්නේ දැන් ඒතොර රකින්න දෙයක් නෑ රකින්න දෙයක් නැත්තම් ඒතොර හංගලා නෑ හංගලා නැත්තේ ඇයි තමන් සතු කරගත්තේ නෑ. තමන් සතු කරගත්තේ නෑ කියන සිතුවිල්ල අයින් කරන්න නම් එතකොට තමන් සතු කරගත්තේ නෑ කියන සිතුවිල්ල ඇති කරගන්න නම් මම මගේ කියන ස්වභාවයේ සිතුවිල්ල අයින් වෙන්න ඕනේ. ඒතර ඒ සිතුවිල්ල අයින් වෙන්න නම් මම මගේ කියන සිතුවිල්ල අයින් කරගන්න නම් චන්දරාගය අයින් කරන්න. චන්දරාගය නැමැති සිතුවිල්ල අයින් කරන්න නම් අර විනිශ්චය දෙකට බෙදපු එක අයින් කරන්න වෙනවා. හොඳ නරක වශයෙන් දෙකට බෙදුවොත්. හොඳ නරක වශයෙන් දෙකට බෙදීමේ සිතුවිල්ල අයින් කරන්න වෙනවා. ඒකනේ ප්‍රත්‍ය වුණ ඉදිරි ධර්මයට. ඒතර හොඳ නරක වශයෙන් විනිශ්චය කිරීමේ සිත අයින් කරන්න නම් අර රූප ලැබීම පිළිබඳව සිත අයින් කරන්න වෙනවා. රූප ලැබීමේ සිත අයින් කරන්න නම් පරිේශණය අයින් කරන්න වෙනවා. රූප පිළිබඳව සෙවීමේ සිත අයින් කරන්න වෙනවා. රූප පිළිබඳව සෙව්වේයි තණ්හාව. තණ්හාව නැමැති සිත අයින් කරන්න වෙනවා. දැන් බලන්න මෙන්න සිදුවෙන නිවැරදි ක්‍රියාව එක ධර්මතාවයක් ඉදිරි ධර්මතාවයට ප්‍රත්‍ය වීමෙන්. ඉතින් අපි මෙතනින් යන්න ඕනේ නිවැරදිව කොහමද තණ්හා මාන දිට්ටි කියන මෙන්න මේ සිතුවිලි තුනට ඉඩ නොදී සිත තුළ තෘෂ්ණාවටත් ඉඩ නොදී මානය නැමැති සිතුවිල්ලටත් ඉඩ නොදී දිට්ටිය නැමැති සිතුවිල්ලටත් ඉඩ නොදී ඕනේ මේ නිවැරදි මගට වැටෙන්න එහෙම නැත්නම් වැරදි මගට වැටෙන්න තණ්හාව නැමැති සිතුවිල්ලට ඉඩ දුන්නොත් වැටෙන්නේ නොමගට. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තණ්හාව ක්ලේශයක්. මානය ක්ලේශයක්. ditthiya ක්ලේශයක්. එහෙනම් කෙලෙස් තියාගෙන නිවනක් බලාපොරොත්තු වෙන්න බෑ. යම් කිසි කෙනෙක්
නිවනක් බලාපොරොත්තු වෙනවා නම්, සැනසෙල්ලක් බලාපොරොත්තු වෙනවා නම්, විමුක්තියක් බලාපොරොත්තු වෙනවා නම්, සදාකාලික දුක්වල නිමාවක් බලාපොරොත්තු වෙනවා නම්, එයාට අර තණ්හාව නැමැති සිතුවිල්ලට ඉඩ දෙන්න බෑ. ඒ සිතුවිල්ල අයින් කරන්න බෑ. මානය නැමැති සිතුවිල්ලට ඉඩ දෙන්නත් බෑ. දික්තිය නැමැති සිතුවිල්ලට ඉඩ දෙන්නත් බෑ. ඇයි? රහතන් වහන්සේට ඒ ධර්මතාවයන් රහතන් වහන්සේගේ සිත තුල ක්‍රියාත්මක වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිත තුලත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ඒ උත්තමයන් වහන්සේලා නිවන් දැක්කා. අපට නිවන් දකින්න බැරි වුණේ ඇයි? තාමත් නොමගට වැටිච්ච හින්දා. නිවැරදි මගට වැටුන්නේ. එතකොට මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මගත් පෙන්නනවා. නොමගත් පෙන්නනවා. එතකොට අපි බුද්ධියෙන් ඥානයෙන් නුවණින් තේරුම් ගත යුතුයි. අපි නැවත නොමගට වැටෙන්න ඕනේ නැහැ. ඇයි? ලස්සන දහමක් ලෝකේ විවෘතයි. පැහැදිලි පිරිසිදුව තියෙනවා. ඒ දහම විවෘත කළේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් වූ නිවැරදි මග අපි දැකලයි අවබෝධ කරගන්නේ. දකින්නේ මනසින්, මනසින් දැකලා තේරුම් අරගෙන අපි අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන අපිම තීරණය කරනවා, තමන්ටම තීරණය කරගන්න වෙනවා. මොකද සත්‍ය නම් ලෝකේ එකයි තියෙන්නේ, සත්‍ය දෙකක් නෑ. සත්‍ය දර්ශනයට වැටුණාට පස්සේ ආයි ඒ සිත වැරදි දර්ශනයට අහුවෙන්නේ නැහැ. වැරදි දර්ශනයට මනස අහුවෙන්නේ, යොමු වෙන්නේ සත්‍ය දර්ශනයට ආපු නැති තාක්කල්. නිවැරදි දර්ශනයට මනස යොමු වෙච්ච තැන, මනසින් නිවැරදි දැක්කනම් ආයි අබරුවට අහුවෙන්නෙත් නැහැ. වෙන කිසිම දිට්ඨියකට එයාගේ මනස ඇතුල් කරන්න බෑ. ඔය කාටවත් ඇතුල් කරන්න බෑ. එයාගේ මනස නිවැරදි දර්ශනය තුළ අනුගතයි. එහෙනම් අපි දැන් මෙතනදී බලන්න මේ එක එක ධර්මතාවයක් අරගෙන, එතකොට අපිට දැන් දිව පිළිබඳව අපට තෘෂ්ණාව තියෙනවද? තියෙනවනම් ඒක අයින් කරන්න. ඇලීමේ සිතක් තියෙනවද? ඇලීමේ සිතක් තිබ්බොත් නැවත නැවත ඒ දිව පිළිබඳව අපි හොයනවා. බාහිර රස්සය පිළිබඳව අපිට ඇලීමේ සිතක් තිබ්බොත් අපි නැවත නැවත ඒකත් හොයනවා. ඒ දෙක නිසා උපදින සිතක්ට අපි ඇලුනොත් ඒ සිතත් අපි නැවත නැවත හොයනවා. ඒතොර නැවත නැවත හොයනවා කියන්නේ තෘෂ්ණාව. තරත් ඇලිලා. ඒතොර ඇලිලා නම් නැවත නැවත හොයනවා නම් ඒ පරේෂණයයි. ඒතර බලන්න මේක දැන් හේතුඵල වශයෙන් පළමෙන් ගත්ත දිව. දිව නෙමෙයි සතර මහා ධාතු. ඒකට බාහිරින් උපකාරයක් ගත්ත බාහිර රසය. ඒතර එතන සුද්දාෂ්ටක කලාප දෙකක්. දෙක නිසා ඒ දෙක එකතු වීම නිසා සිතක් ඇදුවා. අන්න අපි නිවැරදිව දකිනවා. නිවැරදිව දකිනවා. ඒතකොට රසය භුක්ති විඳින කෙනෙක් නැහැ. රස දැනෙන කෙනෙක් නැහැ. හැබැයි රස දැන ගැනීමෙ සිතක් හැදෙනවා. චිව විඥානි. ඒතර ඒ කරුණු තුන එකතු වුණාම ඇලෙන සිතක් එනවා. ඒක සිතට ඇලිලා. ඒතර ඇලුනහම දැන් ඊට පස්සේ හොයනවා පරිේශණය. හොයපුවාම හම්බ වෙනවා. මේකනේ හොයන්නේ. එහෙන් රූප හොයනවා, කනින් ශබ්ද හොයනවා, නාසයෙන් ගඳ සුවඳ හොයනවා, දිවෙන් රස හොයනවා. එතකොට හොයනවා. හොයනවා නම් ලැබෙනවා. එතකොට ලැබුණාම හොඳ නරක බෙදනවා, විනිශ්චය කරනවා. විනිශ්චය කරපුවාම චන්ද රාගයේ සිතුවිල්ල එනවා. එතකොට චන්ද රාගයේ නැමති සිතුවිල්ල ආපුවාම මගේ කියලා තමයි ගන්නෙ. මම මගේ කියන දික්තියෙන් ගැලවුණොත් චන්දරාගය සිතුවිල්ලක් හැටියට දකිනවා. එතකොට චන්දරාගය කියන්නේ කැමැත්තෙන් ඇලෙන්නේ මම නෙමෙයි කියන කාරණේ දන්නවා. එයා දකිනවා. ඒ සිතුවිල්ල දකිනවනේ. ඒතර සිතුවිල්ල
චන්දරාගය නැමැති සිතුවිල්ලට ඉඩ දුන්නාම මගේ කියලා අරගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ තමන් සතු කරගැනීමේ සිතක් එනවා. තමන් සතු කරගැනීමේ සිතක් ආපුවාම ඊට පස්සේ තමන්ට අයිති දේ පරිස්සම් කරන්න ඕනේ. එතකොට මච්චරිය මසුරුකම නැමැති සිතක් එනවා. සැඟවීම. දැන් බුදුරජාණන් වහන්සේ ආහාර කොහොමද සංගවලා තිබ්බද? සුවඳ වර්ග කොහොමද සංගවලා තිබ්බද? මිහිරි හඬ නගන යම් යම් දේවල් සංගවලා තිබ්බද? නැහැ. ඒවා හෙව්වද? ඒත් නැහැ. ඒතොර හෙවීමේ සිතකුත් නැහැ. ඒ පිළිබඳව විඳීමේ සිතකුත් නැහැ. වෙන්දෙත් නැහැ. ඒතොර රූප සෙවීමේ පිළිබඳව සිතකුත් නැහැ. දැන් ඒතොර නිවීම කොතනද නිවනද නිවන තියෙන්නේ කොතනද කියලා දැන් අපිට යාන්තමට දැర్శණය වෙනවා. ඡායාවක් ඈත පේන ඡායාවක් දැන් මේ නිවන තියෙන්නේ කොහෙද කියන එක. මනසෙම තමයි නිවීම තියෙන්නේ. එයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ මනසේ නම් නිවීම තියෙන්නේත් මනසෙමයි. මනසේ ක්‍රියාකාරීත්වය තමයි සත් මේ සත්ත්ව ප්‍රජාව දුකට දාන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ ඊටාත්ම පැහැදිලිව දේශනා කළා. මනසේ ක්‍රියාකාරීත්වය. එහෙනම් අපි තණ්හා මාන දික්ටි වලට වැටෙන්නේ නැතුව හැබැයි හොඳට සතියහා යෝනිසෝ මනසිකාරය උපකාර කරගෙන ප්‍රාර මච්චරිය කියන සිතත් ඇති වෙන සනේ නැති වෙනවා. ඇති වෙන සනේ නැති වෙන දකින්නවද? දර්ශනය. කොහෙන්ද දැක්කේ? නුවණින්. ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව උදය. නැති වෙනවට කිව වේය. උද්‍යව්‍යහනු දර්ශන ඥානය. දැන් උද්‍යව්‍යහනු දර්ශන ඥානය. දැන් අපි එක කඥානයක් නෙමෙයි දැන් අපි ඥාන කීපයක් උපදවගෙන තියෙන්නේ මේ වෙනකොට. ඒ තමයි සම්මර්ෂණ ඥානය, නාම රූප පරිච්ඡේද ඥානය, යථාභූත ඥාන දර්ශනය, කාංකා විතරණ විසුද්ධිය. දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. අපි දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී උපදවනවා ඥාන නමයක්. ඒ ඥාන නමේ පළවෙනි ඥානයට හුරුවක් අරන් යන්නේ මෙතනින්. ඒ හුරුව තමයි උද්‍යව්‍ය ඥානය. ඒක අපි මග්ගමග්ග ඥාන දර්ශනේ පුහුණු කරනවා. කොහොමද? අනිත්‍ය දර්ශනය තුළ. දැන් කොහොමද අනිත්‍ය දර්ශනය මේ සෑම සිතුවිල්ලකම? හා දැන් අපි පටන් ගත්තේ දිවෙන්. ඇතිව නැති වෙනවා චිතක්ෂණ 17යි. අනිත්‍යයි. බාහිර රසය ඇතිව නැති වෙනවා ආයශ චිතක්ෂණ 17යි. අනිත්‍යයි. ඇතිව නැති වෙනවා උදේවේ. ඒ දර්ශනය තුල අනිත්‍ය ලක්ෂණය දකිනවා. දුක්ඛ ලක්ෂණයක් කොහොමද දකින්නේ? නැවත නැවත මේ අරමුණු ගණ්ඩ මනස අපිට බල කරනවා. නැද්ද? රූපය පිළිබඳ අරමුණු ගණ්ඩ අරමුණු ගණ්ඩ අරමුණු ගණ්ඩ මනස බල කරන්නේ නැද්ද? පීඩනයක් දෙන්නේ නැද්ද? තද කිරීමක්, තල්ලු කිරීමක් දෙන්නේ නැද්ද මේ පැත්තට? දෙනවා. ඒක මහ වදයක් නේ. ශබ්ද පිළිබඳ අරමුණු ගණ්ඩ අරමුණු හොයන්න අරමුණු ගණ්ඩ කවුද කියන්නේ? මනස. පීඩනයක් දෙනවා. සුවඳ පිළිබඳව අරමුණක් ගන්න, අරමුණක් හොයන්න, අරමුණක් ගන්න නිරන්තරයෙන් පීඩනයක් දෙනවා මනසට. රසය පිළිබඳව හොයන්න, රසය පිළිබඳව ගන්න, අරමුණක් ගන්න, අරමුණක් ගන්න පීඩනයක් දෙනවා. පහස පිළිබඳව අරමුණක් ගන්න, අරමුණක් ගන්න පීඩනයක් දෙනවා. මේ පංච කාමයටම පීඩනයක් දෙන්නේ නැද්ද? නිරන්තරයෙන්. ඒකම හවදයක්. මහා කරදරයක්. විඳින පුච්චලයකුත් නැහැ, විඳින්නෙකුත් නැහැ, විඳවන්නෙකුත් නැහැ, මොකක්වත් නැහැ. මේ පීඩනයක් තියෙනවා. ඒ පීඩනය දීලා එයා නිහඬ වෙනවා. ඒක තමයි විඥානයේ මායාව. විඥානයේ මායාවයි. අපි මේ මායාවට අහු වෙලා ඉන්නේ. ඒ මායාවට රැවටිලා ඉන්නේ අපි. ඒ මායාවට ගොදුරු වෙලා ඉන්නේ අපි. හැංගිලා ඉඳලා අපිව තල්ලු කරනවා. සිතෙන් තල්ලු කරනවා. මෙතනට යන්න. රූප පිළිබඳ අරමුණු හොයන්න, අරමුණු හොයන්න, අරමුණු ගන්න.
සබ්දය පිළිබඳ අරමුණු හොයන්ඩ අරමුණු හොයන්ඩ අරමුණු ගණ්ඩ පීඩනයක් දෙන්නේ නිරන්තරයෙන්. අන්න යම් කිසි කෙනෙක් නිවැරදිව දකිනවා මේක දුක්ඛ ලක්ෂණය. මොන වදයක්ද මේක? මොන කරදරයක්ද? නිදහසක් නැහෙනි. සෑම වෙලාවකම අනකරනවා. ඒ අරමුණ හොයන්න අරමුණු ගන්න. ඒතර අරමුණු හොයනවට කිව්ව පරිශ්‍රණ. අරමුණු ගන්නවට කිව්ව අරමුණු ලැබුණා. දැන් අරමුණු ගත්තාම අරමුණු ලැබිලානේ. ඒතර අරමුණු ලැබුණාම හොඳ නරක බෙදනවා. දැන් එතකොට සිතේ ප්‍රවෘත්තිය. සිතේ පැවැත්මට ඉඩ දුන්නොත් ඒගාව භවයටත් පවතිනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කයේ නිරෝධය නෙමෙයි නිවන, සිතේ නිරෝධයයි නිවන. සිතේ මේ ප්‍රවෘත්තිය පැවැත්මේ අවසානයයි නිවන. එතකොට සිත නැවත කවදාවත් චුති ප්‍රතිසන්දි දෙක ගලපන්නේ නැත්තම් එතන නිවුණා. ඒ නිවීම සිතේ. ඒ සිතේ නිවීම රූපේ නිවීමයි. ඒ සිතේ නිවීම සිතේ ඇතිවීම රූපේ ඇතිවීමයි. කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේ පටන් ගැනීමයි සිතේ ප්‍රවෘත්තිය, සිතේ පැවැත්ම. සිතේ නිවීම රූපයගේ නිවීමයි. ඒ චිත්ත සන්තාන්නයට ගොදුරු කරගන්න තියෙන සතර මහා ධාතුවේවත් ඒ රූප කලාපවලට ක්‍රියාත්මක වෙන්න බැහැ. අර විඥාණය නැමැති සිතුවිල්ල කලලේ මවගේ ගර්භාෂයේ කලලේ අර යුක්තාණුවට සම්බන්ධ වුනේ නැත්තම්. ඒතර අපිට හොඳටම පැහැදිලි. එහෙනම් විඥානයේ ක්‍රියාකාරීත්වය නවත්තන්න ඕනේ. දැන් අපි මේ දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ විඥානයේ ක්‍රියාකාරීත්වය. පැහැදිලිව. එහෙනම් දුක්ඛ ලක්ෂණය තියෙනවා. ඒතර අනාත්ම ලක්ෂණයත් මෙතන තියෙනවා. මොකද මේ මග්ගමග්ග ඥාන දර්ශනයේ විසුද්ධියෙන් පටන් ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අපි අරිහත්ත්වයට යන තැනට යනකම්ම මේ ධර්මතා තුනත් එක්ක තමයි මනස ගෙනියන්න වෙන්නේ. මාර්ගඵල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල ලැබිලා නිවන දර්ශනය වෙන තැනට යනකම්ම අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන මේ ධර්මතා තුන තුලයි මානසිකාරයව සිත පවත්වන්න ඕනේ. පවත්වන්න ඕනේ. නැත්තම් බැ. එහෙනම් අනාත්ම ලක්ෂණය. ඒතර අනාත්මයි කියලා කියන්නේ සංස්කාරයන්ගේ උත්සාහයක් නැහැ. ඒ කියන්නේ ඉදිරි ධර්මයක් නිපදවන්න, ඉදිරි ධර්මයක් හදන්න, ඉදිරි ධර්මයක් සකස් කරන්න සංස්කාරයන්ගේ උත්සාහයක් නැහැ. හැබැයි උපකාරය අනුව පැවතුම් තියෙනවා. ප්‍රත්‍ය අනුව පැවතුම් තියෙන්නේ. දැන් ඒකයි කිව්වේ. මූල ප්‍රත්‍ය දිව. ඒකට ප්‍රත්‍ය වුණා බාහිර රසය, උපකාර වුණා. ඒ දෙකම ප්‍රත්‍ය වුණා චිව විඥාණයට, රස දැනගැනීමේ සිතට. ඒතර රසගේ දැනගැනීමේ සිත ප්‍රත්‍ය වුණා සිත అలවන්න. සිත ඇලුනද ඒක ඒ ධර්මතාවයේ ඒ සිතවිල්ල ප්‍රත්‍ය වුණා අරමුණු හොයන්නේ. දැන් ආයි හොයන අරමුණ. දැන් රසයමනේ හොයන්නේ නැවත රසයමයි හොයන්නේ. අරමුණු හොයන්නේ. ඒතකොට අරමුණු හේවීමේ සිත ප්‍රත්‍ය වුණා උපකාර වුණා අරමුණු ලබන්නේ. අරමුණු ලැබීමේ සිත උපකාර වුණා දෙකට බෙදන්න විනිශ්චය කරන්න. හොඳද නරකද? බෙදන්න. දැන් එතකොට බලන්න මේ සංස්කාරයන්ගේ තියෙන්නේ උත්සාහයක් නැහැ. ඉදිරි ධර්මය උපදවන්න උත්සාහයක් නැහැ. හැබැයි එයා නැතුව ඉදිරි ධර්මයට උපදින්නත් බෑ. ඉදිරි ධර්මයට හටගන්න බෑ මුලින් ධර්මය නැත්තම්. ඒකයි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හේතුව අයින් කරොත් ඵලය හැදෙන්නේ නැහැ. හේතුඵල ධමයක් තථාගතයන් වහන්සේ පෙන්වුවේ ඒක තමයි ලෝකේ පරම සත්‍යයත් ඒකයි. හේතු අයින් කරොත් ඒගාව ධර්මයට ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් ඊළඟ තියෙන ධර්මයට දැන් අර සෙවීමේ සිතට එහෙනම් ප්‍රත්‍ය වුණේ නැත්තම් ඇලීමේ සිත සෙවීමේ සිත හැදෙන්නේ නැහැ. දැන් එහෙනම් සංස්කාරයන්ගේ තියෙන්නේ උත්සාහයක් නැහැ.
ඉදිරි ධර්මයේ නිපදවීම ඉදිරි ධර්මයේ සකස් කිරීම පිළිබඳව උත්සාහයක් නැහැ හැබැයි ආ උපකාරයි. ආයක තමයි තථාගතයන් වහන්සේ ප්‍රත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ. කලස්සන වචනයක්. ප්‍රත්‍ය උපකාරයි. අපට ඒක තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැත්තේ මේ නිවැරදි ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය මනසට අනුගත වෙලා නැහැ. මනසට දැర్శණේ වෙලා නැහැ. දැర్శණේ වෙලා නැති නිසා හිතනවා මේ පුච්චලයේ ක්‍රියාවක්. කෙනෙක්ගේ ක්‍රියාවක් හැටියට තමයි දැర్శණේ වෙන්නේ. ඒකට කිව්වා විද්‍යා. ප්‍රවිද්‍යාව තියෙනවා නම් අර ඇලීමේ සිට හදනවම තමයි. හදනවා. ඒක නවත්තන්න බැහැ. දැන් එහෙනම් අපි එතකොට අනිත්‍ය ලක්ෂණයත් මෙතන අපට දැర్శණයයි. ඒ මොකද? චිතක්ෂණ 17ක් තා එක චිතක්ෂණයක් තුළ ඇතිව නැතිවෙනවා. මොහතකවත් පැවැත්මන්නේ. ඒ අනිත්‍ය ලක්ෂණය. අර නිරන්තරයෙන් පීඩා කරන හොයන්න 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 මොනවද? අරමුණු. අරමුණු හොයන්න. නිරන්තරයෙන් පීඩනයක් දෙනවා. පීඩාවක් කරනවා. ඒක මහ වදයක්. මහ කරදරයක්. ඉතින් එක සැනසෙල්ල ඉන්නම නැහැ. අරමුණු හොයන්න දුව ගැන හොයන්න පුතා ගැන හොයන්න ඉඩම ගැන හොයන්න කුඹුර ගැන හොයන්න ගහේ තියෙන ගෙඩි ටික ගැන හොයන්න තමන්ගේ කය ගැන තියෙ ඒකත් හොයන්න ඉපේ හැමතිස්සෙම කේස් ටික හරියට තියෙනවද නියපොතු ටික පිළිබඳ හොයන්න ඕනේ දත් ටික පිළිබඳ හොයන්න ඕනේ එතකොට සම්මස් නහර හැම දෙයක් ගැනම හොයන්න ඕනේ එතකොට නිරන්තරයෙන් පීඩනයක් නේ දෙන්නේ ඒක මහ වදයක් එහෙම පුජ්‍යලේකුත් නැහැනේ මේ සිතුවිල්ලක් විතරනේ මේ පීඩණ ඇති කරන්නේ මේක දුක්ඛ ලක්ෂණය ඒතර අනාත්ම ලක්ෂණය තමයි අර මේ සෑම දෙයකටම කියන වචනේ සංස්කාර කියන වචනේ ඒතර සංස්කාරයෙන්ගේ උත්සාහයක් නැහැ ඉදිරි ධර්මයන් හදන්න ඉදිරි ධර්මය සකස් කරන්න උත්සාහයක් නැහැ ප්‍රත්‍යයයි ඒතර ප්‍රත්‍යය අනුව තමයි පැවතුම ගෙනියන්නේ ඒ අවිල අනාත්ම ලක්ෂණයයි ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට. ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට. හා තම වශයෙන් තමන්ට ඕන විදිහට. නැත්නම් ස්ථිරව පවතින දෙයක්. එහෙම දෙයක් නෑ. චිතක්ෂණයයි චිතක්ෂණ 17යි. ස්ථිරව පවතින දෙයක් නෑ. ඒතොට කරන පුච්චලයක් කෙනෙක් නෑ. හටගත්ත ධර්මතාවයේ ශණයෙන් ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර ප්‍රත්‍යණුවයි පැවතුම්. තර සංස්කාරයන්ගේ උත්සාහයක් නැහැ උසාරයිතයි. ඒ අනාත්ම ලක්ෂණයයි. මේ ධර්මතා තුන හොඳට මනසට අනුගත කරගන්න ඕනේ. ඉදිරියට යන්න. දැන් මේ තවත් එකක් අරගෙන අපි පරික්ෂා කරේ. අපි ඊගාවට ගන්නවා කය. ශරීරය. දැන් කය කියන්නේ ධර්මතාවය මොකද්ද කියන එක අපි හොඳින් දන්නවා. සතර මා ධාතුන්ගේ ක්‍රියාවලියක්. ආයතනින් යට කිසි දෙයක් නැහැ ඔගේ. සෑම කොටසකම හිසේ ඉඳලා පාදාන්තය දක්වා අරගෙන බැලුව සතර මහා ධාතුන්ගේ කොටස්වල ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. පුජ්‍යලේගු ශරීරයක් නෙමෙයි. කෙනෙකුගේ ශරීරයක් නෙමෙයි. අපි මනසින් කෙනෙක් ඔකට ඇතුල් කළා. ওই සුද්දාස්ත්‍ර කලාපයට අපි මනසින් කෙනෙක් දාගෙන තියෙනවා. ඒ විඥානේ ආත්මය වශයෙන් අරගෙන. ඒ විඥානයත් එක මේක සම්බන්ධතාවයක් තියෙනවනේ. කයි සෑම කොටසකම විඥානයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට සෑම කොටසකම ස්වභාවය දැනගන්නේ විඥානි. කයට ගෝචර වෙන්නේ පහස. දෙක නිසා හැදුව සිතක්. ඒ දෙක නිසා හැදුව සිතක් කාය විඥානි. ඒකට පහසක් ලැබුණ නැත්නම් ඒ සිත හැදෙන්නේ නැහැ කවදාවත් හදන්න බැහැ. ඒතකොට ධර්මතා තොරක් මෙතන තියෙනවා. කය. සතර මහා ධාතු. බාහිර පහස සතර මහා ධාතු. දෙක එකට සම්බන්ධයි. දෙක නිසා හැදුව සිතක්. දැන් කය විඥානය. දැන් මේ පහස පිළිබඳව දැනගැනීමේ සිත හැදෙනකොටම ඇලීමේ සිතක්. රස්නේ වෙලාවට සීතලක් දැනුණු ගමන් ඇලෙනවද නැද්ද? ඇලීමේ සිතක්. සීතල වෙලාවට යම් මොනසුමක් දැනුණොත් ඇලෙන සිතක්ද නැද්ද? ඒතකොට ධර්මතා තුනක් එකතු කරලා හැදුවා තව සිතක්.
ඇලීමේ සිත. ද ඇලීමේ සිතක් හැදුවාම ඊට පස්සේ එනවා පරිේශණය කිරීමේ සිතක්. හොයා බැලීමේ සිතක්. මොකක්ද? පොට්ටබ්බ රම්මණය. පහස පිළිබඳව නැවත හොයනවා. පරිේශණය. ඒ අරමුණයි හොයන්නේ. පොට්ටබ්බ රම්මණය. ගත පොට්ටබ්බ රම්මණය. ඒතර අරමුණ පිළිබඳව සොයාබැලීම. නැවත හොයනවා. ඒ අරමුණ පිළිබඳව සොයාබැලීම තුළ අරමුණ ලැබෙනවා. නැවත පහස හොයනවා. නැවත හොයනවා. අරමුණු ලැබෙනවා. අරමුණු ලැබෙනකොට දෙකට බෙදෙනවා. හොඳ නරක. දැන් නරක ස්පර්ශය පොළු පහරක් හරි කඩු පහරක් හරි වැදුණා. ඒක නරක ස්පර්ශය. සනීප සුවදායක ස්පර්ශයක් ලැබුණා. හොඳයි. දැන් හොඳ නරක වශයෙන් විනිශ්චය කරමු. හොඳ නරක වශයෙන් විනිශ්චය කරාම චන්ද්‍රාගය නැමැති සිතුවිල්ල චන්ද්‍රාගය නැමැති සිතුවිල්ල ඊගාවට මම චන්ද්‍රාගයන්නේ මම තුල තමයි. මගේ කියන තාක්කල් චන්ද්‍රාගය. ඔන්න මම මගේ කියන සිතුවිල්ල. මම මගේ කියන සිතුවිල්ල ආපු ගමන් Tamanට අයිති කරගන්න ඕනේ. Taman සතු කරගන්න ඕනේ. Tamanට අයිති කරන කාටවත් දෙන්න බෑ. Taman සතු කරගන්න. දැන් Taman සතු කරගත්තාම පරිස්සම් කරන්න හංගනවා. පරිස්සම් කරන්න හංගනවා. හංගනවා කියන්නේ මච්චරිය. දැන් ඊට පස්සේ හැංගුවාට පස්සේ රැකවල් යදන්න ඕනේ. අපි පරිස්සම් කරා. ඒතොර රැකවල් යදන්න දැන් හදාගත්තා. ගෙවල් දරවල්. ඉබි යතුරු දාගෙන හදාගත්තා. දැන් බුදුරජාණන් වහන්සේත් එහෙම ඉබ්බෙක් යතුරක් එහෙම තියාගෙන හිටිය එහෙම සඳහනක් තියෙනවද කොහොමවත්? ඇයි? හංගලනේ. හැංගුවේනේ. ඇයි? මච්චරිය නැමැති සිතුවිල්ල නැහැ. අපට හැංගුවා. ඒකට ආරක්ෂා කරන්න ඕනේ. රැකවල් යොදන්න ඕනේ. ඒතකොට රැකවල් යෙදීමේ සිතක් එන්නේ. ඒ රැකවල් යෙදීමේ සිතක් ආපුවාම ඒකට අවශ්‍ය කරන විදියට රැකවල් යොදා ගන්න. දේ රැකවල් යොදා ගන්නවා. ඉතින් ආරක්ෂා කරන්න නිකම් බෑ. ඇයි? හොරු වෙන්නේ නැහැ නේ නිකම්. මංකොල්ල කන්න නිකම් එන්නේ නැහැ. ඒගොල්ලොත් මොන හරි අරගෙන ඉන්නේ. දැන් එහෙනම් එවැනි අවස්ථාවකට මොහොන දෙන්න අවියවදයක් ගෙදර තියෙන්න ඕනේ. පොළු මුගුරු ගෙදර තියෙන්න ඕනේ. එතකොට ඒ පිළිබඳව ඒ හොරකමට ඒ මංකොල්ල කෑමට ආවේ අහල පහල කවුරු හරි කියලා අඳුරගත්තා නම් එතන ඉඳලා මොකද්ද වෙන්නේ? ගහ බැන ගැනීම, රණ්ඩු සරුවල්, වාද විවාද, බොරු කීම්, නඩුහබ, උසාවි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් පැහැදිලිද? දැන් බුදුරජාණන් වහන්සේට කවුරන් නඩු දැම්මද? නෑනේ කවුද? ඇයි? රැකින්න දෙන්නේ. රැක්කේ නැහැ කිසි දෙයක්. එතකොට රැක්කේ නැත්තේ ඇයි? දැන් ආයි මුලට එන්න. එතකොට මුලට ආපු තෘෂ්ණාවනේ. ඇලීමේ සිතක් හැදුවේ නැහැ ආයි කවදා. බුදු වුණාට පස්සේ ආයි කවම කවදාවත් ඇලීමේ සිතක් හැදුවේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ශරීරයක් දන්නවා. මේ මොකද්ද කියන එක. තථාගතයන් වහන්සේට දිට්ඨිය නැහැ. ඒ ශාරීරික කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඒතර මානයක් නැහැ මේ පිළිබඳ. මානයක් කරන්න මොකද්ද? පුජ්‍යලේ කියන්නේ මේ මානයක් හදාගන්න. දැන් මේ ක්‍රියාවක් නේ දකින්නේ, ක්‍රියාවක් නේ තියෙන්නේ, කයේ ක්‍රියාවක්. ඒකට සම්බන්ධ වෙන්නේ සිත උෂ්ණ දෙක. එකක් ක්‍රියාවක්. ඒ අනුව හැදෙන සිත එතන ඉඳලා ක්‍රියාවක්. මෙන්න මේ විදියට මේ ප්‍රවෘත්තිය ගලාගෙන යනවා. එතකොට ප්‍රවෘත්තිය ගලාගෙන යන්නේ ඇයි? අර ඇලීමේ සිත හදපු තැන ඉඳලා. ඇලීමේ සිත හදපු තැන ඉඳලා තමයි ප්‍රවෘත්තිය යන්නේ. නැත්තම් මේ ධර්මතා තුනේ ක්‍රියාකාරීත්වය රහතන් වහන්සේටත් තියෙනවා. බුදුරජාණන් වහන්සේටත් තියෙනවා. ශරීරයක් තිබ්බ සීත උෂ්ණ දෙක දැනෙනවා හැද ඒ පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුනා මේ බුදුරජාණන් වහන්සේට. හැබැයි ඇලිලා ඇලීමේ සිත හැදුවේ නැහැ. තේරෙනවද? හොඳයි. අදට නියමිත ධර්මදේශන අවසන් කරනවා.